at 7. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබෙක් පලින් රාත්‍රී 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකෙන් සුපුරුදු පරිදි අදත් ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුල් මම දහනේ ප්‍රධාන පුවත් සිරස්තල රාජ්‍ය ආයතනවල අභියෝග ජයගැති යුතු බව ජනපති අවධාරණය කරයි විශේෂයෙන්ම ඒවා ලාභ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නට රන්ජන් රාමනායකගේ බව කියන හඬපට පිළිබඳ අදත් පාර්ලිමේන්තුවේ අවධානය. මාලේකම්තුමාට එක බාර දීලා නැහැ බල්කෙමින් ඇතුව කියනවා. එතුමාට කිව්වාම එතුමා නෝට් එකක් එක දීලා තියෙනවා නිලධාරියෙකුට. ඒක නිලධාරියෙක් දීලා ඒක අපව අරන් ගිහිල්ලා තියෙනවා. නීතිපතිවරයාට අද පාර්ලිමේන්තුවේදී චෝදනා. දැන් ඊයේ පෙරේද මේ නීතිපතිතුමා කියනවා ගිහන් පිළපිටිය විනිශ්චයකාරතුමාව වහාම අත්අඩංගුවට ඇතුළට දාන්න කියලා. මම දන්නේ මේ නීතිපතිතුමාට මොනව වෙලාද කියලා. මේ ගිහන් පිළපිටිය මැතිතුමාට නොයෙකුත් බලපෑම් කරලා තියෙනවා ගරු රන්ජන් රාමනායක මැතිතුමා. එතකොට මේ පිළිබඳව එතුමා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අද පැමිණිලි කාර්යාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග වෙනවා. නීතිපතිවරයාට එරෙහිව නීතිඥවරු විරෝධතාවක රිෂාඩ් බදුද්දීන් තේරීව පොලිසිය මීට පෙර ප්‍රතික්ෂේප කළ පැමිණිල්ලක් අද බාරගනි. බාරගන්නතු අපේ හරෝල යව මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට නීතිය ක්‍රියාත්මක කරන ආකාරයක් අපිට පෙනෙනවා. රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටු දැක කාර්යක්ෂමතාව ලංවා රජයට බරක් නොවන ලෙස ලාභ ලබන ආයතන බවට පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඉහළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග අද පැවති හමුවකදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වර්තමානයේ විශාල ආර්ථික අභියෝග රැසක් පවතින බවයි. මෙම හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඊට රාජ්‍ය සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රාජ්‍ය ආයතන සමාජයේ කතාබහට ලක්වෙන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩාගාරයට බරක් වෙන. ඉතින් අපි මේ ආයතන කාර්යක්ෂමව පාලනය කරන්නට ඕනේ. විශේෂයෙන්ම ඒවා ලාභ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නට ඕනේ. ඒක සමහර වෙලාවට ඒවා ලාභ ලබන්නට ඕනේ නැහැ. හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙන සේවාව කාර්යක්ෂම සේවාව ජනතාවට සන්තෝෂ වෙන්නට පුළුවන් පරිදි සිදු වෙන්නට ඕන රජයක් හැටියට අපිට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම අපි ලබා දෙන්නට ලෑස්ති රටක් හැටියට ඒ ඉලක්කය කරා ගමන් කරන්න. මොකද අපිට විශාල අභියෝග තියෙනවා විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන්. 2005-2014 කාලය තුළ සිට 7ක සමහරවිට 8ක වර්ධනයක් ආර්ථික වර්ධනයක් අපේ තිබුණා. එදා අපි මං හිතන්නේ ආසියාවේ පැත්ත බැලුවොත් පළවෙනි තැනට තිබුණ රටක්. නමුත් දැන් වෙනකොට අෆ්ගනිස්තානයටත් වඩා අවාසනාවකට පහළ තත්ත්වයකට 2%ක්ටත් වඩා අඩු ආර්ථික වර්ධනයක් තියෙන තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් විශාල අභියෝගයක් තිබුණා. නමුත් මේක අපිට කරන්නට පුළුවන්. තාක්ෂණය මුල්ලුණු ආර්ථිකය. හැම ශාස්ත්‍රයකම තාක්ෂණය ගෙන එන්නට අවශ්‍යයි. ඕ වෙලාවට මේ වගේ අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු වෙච්ච කරගෙන ගිය ක්‍රමවේදයන් වලින් ඈත් වෙන්නට හුඟක් අය කැමති නැහැ. නමුත් අපි ඒවා බිඳගෙන ඉස්සරහට යන්නට ඕන රට හදන්නට නම් ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා මේ අභියෝගය චැලෙන්ජ් එක බාර ගන්නට. විශේෂයෙන්ම මම මැතිවරණේ යනකොට හුඟක් වෙලාවට කියපු දෙයක් තමයි මේක තමයි අන්තිම අවස්ථාව. ඉතින් ඒ කියන්නේ ජනතාව අතර විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේක වෙනස් අතකට හැරෙයි අපි බලාපොරොත්තු වෙන රජයක් බිහි වෙයි රට ඉදිරියට ගෙනියන්නට ආකාරයට වැඩ කරයි කියලා බොහෝ අය බලාපොරොත්තු වෙන. ඒක හින්දා තමයි මේ පළපුරුද්දක් තියෙන දැනුමක් තියෙන තමුන්නාන්සලාව මේ තැන් වලට පත් කළේ. අභාව ප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රගතිශීලී කඳවුරේ සිටි ඉතා වටිනා චරිතයක් බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ රංජිත් සොයිසා මහතා වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ශෝක ප්‍රකාශ යෝජනාවේදී අදහස් පළ කරමින් උගත්කම නිසා විෂානුකූලව ජනතා ප්‍රශ්න තේරුම් ගන්න ඌට පුළුවන් වුණා. අංජිත් කුෂ්කර්මයේ ආධාරණ විශේෂඥයෙක් නිසා ලොකු අවබෝධයකින් කටයුතු කරා. එතුමා වීවිලට කිව්වේ බුද්ධ භෝගය කියලා. බුද්ධ භෝගය ගුවන් තොටේ ගබඩා කළාම ඒකට එරෙහිව ඌ හඬක් ඔහු නැගුවා. අතරා යුගයේදී ඔහු තරුණයන් සමග ඒ දේශපාලනය කරා. ඒ ඉඳලා තමයි අපිට ආවේ ජනතා විමුක්ති පෙරමුණ විජේ වීරත් එක්ක කිට්ටු සම්බන්ධකම් තිබිලා ඔහු එක්තරා යුගයක දංගල්ලේදී ජීවත් වුණා. ඔහු විශේෂයෙන්ම 2002 ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයෙක්
වෙලා හිටිය දා සතරේදී සබරගම පළාත් සභාවට තේරිපත්න කුෂ්කර්ම ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරා විශාල සේවයක් ඔහුට කරා ඊළඟ පළාත් සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් විශාල සේවයක් කරා 2010 සුවිසම් පාර්ලිමේන්තුවට තේරිපත් වුණා මේ ගම නීතාම ක්‍රමානුකූල ගමන පාර්ලිමේන්තුව නියෝජිත කළ රංජිත් සොයිසාන් නිතරම තමන්ගේ පළාතේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ පාර්ලිමේන්තුව තුල හඬ නැගුවා රටේ ප්‍රශ්න පිළිබඳවත් මේ පාර්ලිමේන්තුව තුල හඬ නගපු බව ඔබතුමා දන්නවා 2015 ජනවාරි 8 වෙනිදා අපි ආණ්ඩුව පරාද වෙලා ගෙදර ගිය කාලේ මම මතකයි පරාජයට මුහුණ දෙන ආකාරය අනුව වෙන මිනිස්සු තේරුම් ගන්න පුළුවන් මතකයි අපි පරාද වෙලා ගෙදර ගිය දා ඉඳන් රංජිත් අපිත් එක්ක කිට්ටුවෙන් හිටියා නිතර වීර කැටියටත් අංගලටත් ඇවිල්ලා අපිව මුණ ගැසිලා ධෛර්යමත් කරමින් ඔහු කටයුතු කරපුවාම මම මේ අවස්ථාවේදී මතක් කළ යුතු තියෙනවා ඔහු පක්ෂයේ ගොඩනගන්න පක්ෂයේ පෝට්ටු පක්ෂයේ ගොඩනගන්න දරදී ඇද්ද කෙනෙක් නීතියේ ආධිපත්‍ය දෙපැයට පාගන එක ගැන රංජිත් ඔයිසාව විශාල වශයෙන් දුක් වුණා ඒ තැන්වලදී බොහොම නිර්භීතව අදහස් පළ කළා තමන්ගේ ජනතාව වෙනුවෙන් ඉරේ විලංගුවේ වැටෙන්න උනත් එතුමා සූදානම් තමයි සටන් කළේ ඒ නිසා ප්‍රගතිශීලී කඳුරේ හිටපු වටිනා චරිතයක් තමයි රංජිත් සුසමැතිතුමා මම මතකයි ජනාධිපති මැතිවරණයේ අවස්ථාවේ එතුමා අසනීපෙන් හිටියා එතුමා අසනීපය ගැන හිතන්නේ නැතුව ගිහිල්ලා ඒ රැස්වීම පවත්වන්න සංධානය කරමින් කටයුතු කරා මේ අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු ධර්ම ගුණසිංහ මහතාගේ දේහයට එම විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව දැක්වුවා 1982 වර්ෂයේ සිට 1990 දක්වා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධූරයේ දරූ ඒ මහතාගේ දේහය අද විද්‍යාලීය මල්ලසේකර රංගශාලාවේ තැන්පත් කර තිබුණා ඔහුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ බොරැල්ල කරත්තේදී රංජන් රාමනායක මහතාගේ බව පැවසෙන දුරකථන සංවාදවලට අදාළ කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා අද තහවුරු කළා. රක්ෂිත බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සභාව අමතමින් ප්‍රකාශ කළේ හඬපට ඇතුළත් සංයුක්ත තැටි සභාගත කරන බවයි. එහෙත් කිසිදු හඬපටයක් එදින සභාගත කර තිබුණේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හඬපට ඇතුළත් සීඩී පට කිහිපයක් සභාගත කර ඇති බවයි. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුව රැසූ අවස්ථාවේදීද මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. මාලේකම්තුමාට මේ දෙනවා කියලා දීලා නමුත් ඒක බාර දීලා නැහැ බාවිකමින් ඇතුව කියනවා. ඒක බාර දීලා නැහැ. එතුමාට කිව්වහම එතුමා නෝට් එකක් එක දීලා තියෙනවා නිලධාරියෙකුට. ඒක නිලධාරියෙක් දීලා ඒක අපව අරන් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ගැන වාකීමක් නැහැ. මගේ කටහඬවල තියෙනවා දැන්නම්ම වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම තියෙනවා නම් ගමන් නැහැ. නමුත් ඒක මම ඔයලා බලන්නම්. ඒක හැබැයි ඒක බාර දීලා නැහැ. රිසෙට් එක දුන්නා මාලේකම්තුමා තමයි ඒක දුන්නේ. නෝට් එකක් දුන්නේ. ඔව් ගත්තා ඒක අපව ගත්තා. පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරුන් නිලධාරීන්ට බලපෑම් කළේද යන්න පිළිබඳ සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලු මමනුකම මහතා පවසනවා. මේ අතර රංජන්ගේ හඬපට හේතුවෙන් අධිකරණයේ විශ්වාසය පළුතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමින්. රටේ ප්‍රධානම ශේෂ්ත්‍රය වන අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා මේ හඬපට ප්‍රචාරය වීමත් එක්ක. රටේ ජනතාවගේ විශ්වාසයක් ගොඩනැගිලා තිබ්බා මොනවා වුණත් අධිකරණයේ පිහිට අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. හැබැයි ඒ අධිකරණයේ පිහිට ලැබෙනවා කියලා ජනතා විශ්වාසය මේ වෙනකොට මේ හඬපට සමාජගත වීමත් එක්ක අදේ ජනතා විශ්වාසය පළුදු වෙලා තිබෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනියා හැටියට තමයි පාර්ලිමේන්තුවට එන්නේ. රංගන ශිල්පියෙක් හැටියට ඔහුට තිබ්බ ජනප්‍රියතාවයට තමයි ජනතාව ඡන්දෙ දෙන්නේ. එහෙම එව්පොයි සාර්ථක වුණාද නැද්ද කියලා ගම්පහ දිස්ත්‍රික්කෙත් උදාහරණ තියෙනවා. අද අපිට මේ මුළු රටටම විශාල සැකයක් මතුවෙනවා. මේ වගේ පසුපෙළ ඇමතිවරයෙක් මේ විදිහට බලපෑම් කරනවා නම් උසාවියට මේ විෂයන් භාර ඇමතිවරු කොයි විදිහට මේවා පිළිබඳව බලපෑම් කරන්න ඇද්ද කියන කාරණේ. ඉතින් වෙනස තියෙන්නේ මෙතුමාගේ හඬපට තිබුණා, එයාගේ හඬපට නැහැ. ඒ නිසා එයාගේ දුරකථන සංවාද පිළිබඳව අපි හිතනවා ඒ දුරකථන ආයතන හරහා විස්තර ලබාගෙන මේ නිලධාරීන්ට මේ විෂය භාර ඇමතිවරු කොයිතාක් දුරට බලපෑම් කරලා තියෙනවද කියන එක පිළිබඳව අපි හොයලා බලන්න පරීක්ෂණයක් ආරම්භ කරනවා. අවශ්‍යයි කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි. එයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ එයා තමයි සියලුම හොරකම් ටික අල්ලන්න ගියේ කියලා. නමුත් අපි අහන්න කැමති ඒ හඬ පාටිවල අද වෙනකොට සමාජගත වෙලා තියෙන්නේ හොරු අල්ලන්නද එහෙමත් නැත්නම් සදාචාරාත්මක නැති කතා කියලා අද පාර්ලිමේන්තුවට දරුවෙක් වැඩිහිටියෙක් යන්න බැරි තත්වයට පත් කරපු දෙයක් වහගන්න තමයි හොරකමක් ගැන කතා කරන්නේ. සාධාරණ හේතුවකින් තොරව කිසිම කෙනෙක් අත්අඩංගුවට ගන්න එපා කියලා අපි කියනවා. මොකද අපේ ආණ්ඩුවටත් ඒක කැලලක් ඇති වෙනවා. ඒක නිසා ඒ පිළිබඳව විමසා බලා කටයුතු කරන්න කියලා අපි නීතිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමේ නීතිඥවරුන් අද
කොළඹදී නිහඬ විරෝධතාවක නිරත වුණා. ඒ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් නියෝගයට විරෝධය පළ කරමින්. කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිටදී අද නීතිඥවරුන් පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වුණා. ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කිරීම නීතියට පටහැනි අත්නෝමතික ක්‍රියාවක් බවට චෝදනා කරමින්. නීතිපතිවරයාගේ කාර්යභාරය අධිකරණයට මඟ පෙන්වීම සහ සහය වීම පමණක් බවද විරෝධතාකරුවන් පෙන්වා දුන්නා. ඔවුන් අවධාරණය කළේ ඒ හේතුවෙන් විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිවරයාගේ කාර්යභාරය නොවන බවයි. නීතිය ස්වාධීන වුවද මෙරට තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩු පවතින බව නීතිඥයින් පවසනවා. අද යා යුතු මඟ වෙනුවෙන් අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. යුක්තිය ඉෂ්ට කිරීමේ ක්‍රියාදාමයේ සමාජිකයන්ගේ වගකීමක් තියෙනවා. අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යෑමට අධිකරණය ව්‍යවස්ථාදායක සහ විධායකය කොටස් තුනකින් තිබුණොත් තමයි එක එකට පාලනයකට යටත් වෙන්නේ. බලය මේ තුන තුළ බෙදී යා යුතුයි. එකකින් තවක් එකක් පාලනය කරන්න අතදමන උත්සාහ කරනවා නම් ඒ කර්තව්‍ය කරන්න අපහසු වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් සිදු වෙනවා. නීතිය ශක්තිමත් වීම රට සිටිතු අත්‍යවශ්‍යම දේ. ඕනෑම පුද්ගලයෙකුට විශ්වාසය ගොඩනගෙනවා. නීතිය හරහා තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්. අපරාධ අඩු වෙනවා. ඊළඟට විශේෂ සිවිල් නඩු ගත්තට පස්සේ ඉතා ඉක්මනින් ප්‍රශ්න විසඳුම් ලැබෙනවා. ව්‍යාපාරිකයෙක් අපේ රටට ආවට පස්සේ ආයෝජනය කරන්න බය නැති වෙනවා. මොකද තමන්ට අසාධාරණයක් සිද්ධ වුණොත් ඔවුන්ට පුළුවන් වෙනවා අධිකරණයට කියලා තව පහසුවෙන් ඒකට විසඳුමක් ගන්න. ඒ තත්වයට අපේ රටේ නීති පද්ධතිය දියුණු විය යුතුයි. නීතිය ස්වාධීනයි. නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමය තමයි වැරද්ද තියෙන්නේ. දේශපාලන අතකොළුවක් කරගෙන නීතිය නීතිගරුක පුද්ගලයන් අසාධාරණ ලෙස සිර කිරීම සම්පූර්ණයෙන්ම වැරදි. හඬපට සමග ඇතිවෙච්ච ආන්දෝලනාත්මක ක්‍රියාකාරකම් මේ රටේ ඇත්තටම නීතියට පමණක් නෙමෙයි සමාජ ක්‍රියාකාරීත්වයට බරවත් පහරක් එල්ල වෙලා තියෙනවා. නීතියේ සමහර අංශ ඇතාම හෝදාපාලුවට ලක් වෙලා තියෙනවා. විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන්ට නීතිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්නලා ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කිරීමම ඉතාම බරපතල වරදක්. දේශපාලනඥයන් නීතියට අතපෙවීම් නතර කිරීම මගින් මෙවැනි නීතියේ ඇති කිස් තැන් නතර කරගත හැකි. 100%ක් නීතිය ස්වාධීනයි කියලා කියන්න බෑ. හැමනම් අඩුපාඩු තියෙන්න පුළුවන්. කිසිසේත්ම දේශපාලඥයින් නීතිය අතර ගන්න ඕනේ නෑ. නීතියට ස්වාධීනව කටයුතු කිරීම හැකියාව තියෙනවා. සමහර පනත් තියෙනවා වසර ගණනාවකට පෙර සම්මත වෙච්ච පනත්. ඒවා සංශෝධනය විය යුතුයි. අලුත් ශේෂ සම්බන්ධව නව පනත් ඇති විය යුතුයි. විවස්ථාදායකය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා පාර්ලිමේන්තුව විසින් නව පනත් සම්මත කරලා නීතියේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කිරීම තමයි වෙන්න ඕනේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව මීට පෙර ප්‍රතික්ෂේප කළ පැමිණිල්ල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරගත් බව නව සිංහලයේ ජාතික සංවිධානය පවසනවා. එම සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා මේ බව ප්‍රකාශ කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිය පැමිණිල්ල යලි ඉදිරිපත් කරමින්. ඒ රිෂාඩ් බදුරුදීන් මහතා සම්බන්ධව මේට පැමිණිල්ලක් ගෙනලා බාර දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. හැබැයි ඒවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පැමිණිල්ල බාරගත්තේ නැහැ. බාර ගන්න නැතුව අපි හරෝල යව. ඊට පස්සේ අපිට මේ පැමිණිල්ල බාර දෙන්න තැනක් තිබ්බේ නැහැ. මොකද රිෂාඩ් බදුරුදීන් මහතා සම්බන්ධව දූෂණ හා චෝදනා සම්බන්ධව කරුණු 20ක් සහිතව ලිපි ගොනුවක් අප ළඟ තියෙනවා. මොකද එතකොට තිබ්බේ සානිය අබේසේකර මහත්මයාගේ කාලේ. හැබැයි මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට නීතිය ක්‍රියාත්මක කරන ආකාරයක් අපිට පෙනෙනවා. මොකද එම ලිපි ගොනුව මේ ස්ථානයට බාර දෙන්න කියලා අවස්ථාවක් දුන්නා. ඉතින් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ලිපිගොනුව බාර දෙනවා. ඉතින් අද දින අප දැක්කා තව්හිද් ජමා සංවිධානයේ සභාපතිවරයෙකුත් ඇවිත් ඉන්නවා. ඒ වගේම අපි කියන්නේ මේ සංවිධාන රටෙන් තහනම් කරන්න ඕනේ. මේ අන්තවාදී සංවිධාන අන්තවාදී කල්ලි හදපු බෝම්බ ගහලා මිනිස්සුන්ව මරු මේ සංවිධාන වහම තහනම් කරන්න. ඒක නිසා රටේ මද්රසා පාසල් ඉවත් වෙනකන් මේ රට හරි තැනකට ගේන්න බැර. හැකී ඉක්මනින් රිෂාඩ්ගේ මල්ලිට ක්‍රියාත්මක වුණා වගේම රිෂාඩ්ටත් හකීම්ටත් හිස්බුල්ලටත් අසාසාල්ටත් මේ රටේ නීතිය ක්‍රියාත්මක. මොකද දීපු ෆයිල් අපි නම් හිතන විදියට කොයි හරි අතුරුදහන් වෙලා ඇති. මොකද පෞගේ යාලේ දැක්කනේ ෆයිල් වලට මොකද වුනේ පරීක්ෂණ වලට මොකද. ඒක නිසා අපි බලන් ඉන්නවා නැවත අලුතෙන් දෙන ෆයිල්ලත් ආරක්ෂා කරලා මේ අයට හරි නීතියක් ක්‍රියාත්මක වෙයි කියලා. 2002 වසරේ සිට 2015 වසර දක්වා පැවති සියලු මහ බැංකු බැඳුම් කර ගනුදෙනු පිළිබඳ සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙය දේශපාලන පක්ෂ බෙහෙදයකින් තොරව ක්‍රියාත්මක විය යුතු බවයි. මේක UNP ශ්‍රී ලංකා ભેදයක් නෑ. මේක ඉන්නේ ආණ්ඩුවේද විපක්ෂද ભેදයක්. ඒ නිසා 2002 අවුරුද්ද ඉඳලා 2015 දක්වාම සිද්ධ වෙච්ච මේ මහදවාලේ මහ බැංකුවේ සිද්ධ වෙච්ච මංකොල්ල කෑම අධිකරණයට ගේන්න මොන. මේ අපරාධ කල්ලිය මූල්‍ය වෙනද පොලේදිත් ඉන්නේ එක පවුලක් හැටියට. මේ වார்த்தාවේ අඩුපාඩු කියමින් මේ වார்த்தාව වැඩක් නැති එකක් බව හඟවමින් මේක හෑන්ඩල් කරන්න විශාල උත්සාහයක් දරපු කීප දෙනෙක් හිටියා. ඒ අය අතර ප්‍රධානියෙක් තමයි හිටපු මහ බැංකුවේ අධිපති හැටියට කටයුතු කරපු අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා. අපි කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් විතරක් නෙමෙයි අජිත් නිවාඩ් කබ්‍රාල්ලගේ කණ්ඩායමත් ජීෙන්න ඕන. ඒ දේශපාලන ලැබදියාමනුත් මේකට සම්බන්ධයක් තියෙනවද කියලා හොයන්නත් ඕන. දැන් අධිකරණයට කරුණු වාර්තා ගන්න පුළුවන්. විශේෂ බාර ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයාට මුදල් ඇමතුමා හැටියට කරුණු වාර්තා ගන්න පුළුවන් දැන්. මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑම සිද්ධ වුණේ එකවරක් නෙමෙයි. අවස්ථා කිහිපයකදීම අධිපතිවරු කීප දෙනෙක් යටතේම මේ දේ සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි මේ වෝහාරික විගණන වාර්තාවෙන් ඔප්පු වෙන්නේ. ඉතින් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට එක නීතියකුයි මූල්‍ය නීති මේ වගේ සුදු කරපටි අපරාධකාරයන්ට තව නීතියකුයි දෙකක් තියෙන බෑ. මේක මැතිවරණයට අකන් තොරොම්බල් කර කර ඉන්නේ නැතුව දෙපැත්තට ඇදෑද. දැන් පටන් ගන්න බැඳුම් කර පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය සහ වග උත්තර කරුවන් අධිකරණයට කැඳවන එක ඒකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නෙමෙයි දේශපාලන පක්ෂ හැටියට අපට නෙමෙයි ඒකේ බලය සම්පූර්ණ තියෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා දැන් ආණ්ඩුවේ වගකීම තමයි එක්ක අගින් එක්ක මුලින් ගනුදෙනුව පටන් ගන්න. මොකද දෙගොල්ලම හෙලිදරව් වෙලා තියෙන ගනුදෙනුවක් මේක. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් උපදෙස් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඊනියා ස්වාධීන විවස්ථාදායක සභාපති ඒ විවස්ථාදායක සභාව අනුමත කරපු නීතිපතිතුමානි දැන් මේ තාමත් ඒ නීතිපති ධුරේ ඉන්නේ. මොකද එතුමගේ නම මේ අදප්පුල ලිවේදා. දැන් ඊයේ පෙරේද ඒ නීතිපතිතුමා කියනවා ගිහන් පිළපිටිය විනිශ්චකාරතුමාව වහාම අත්අඩංගුවට ඇතුළට දාන්න කියලා. මම දන්නේ ඒ නීතිපතිතුමාට මොනව වෙලාද කියලා. දැන් ගිහන් පිළපිටිය විනිශ්චකාරතුමාට වඩා රංජන රාමනායක මැතිතුමා සමග එකට සාකච්ඡා කරන වෙන විනිශ්චකාරයෙක් පිළිබඳව වීඩියෝ පටයක් තියෙනවා. කඩුවැල හිටපු මහේස්ත්‍රාත්. එයාව අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිතුමා නියෝග නිකුත් කරන්නේ නැහැ. රංජන රාමනායක මහත්තයා Tamanta අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කළා කියලා පැමිණිල්ල දාපු ගිහන් පිළපිටිය විනිශ්චකාරතුමාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග කරනවා. අත්පසෙම ගත්තොත් රංජන රාමනායක මැතිතුමත් එක්ක ගිහන් පිළපිටිය විනිශ්චකාරතුමා කරන සාකච්ඡාවේ දුරකථන කතාබහේ රංජන රාමනායක මැතිතුමා කරන ඉල්ලීම එතුමා ඉටු කරන්නේ නැහැ. එයා කියන්නේ ෆෞසි මහත්තයා මැතිතුමාව පැයකට හරි අතුලට දාන. ගිහන් පිළපිටිය මැතිතුමා ඒක කළේ නැහැ. ඊට පස්සේ එතුමා තමයි පැමිණිල්ල දාන. පැමිණිල්ල කොහොමද හිරේ දාන? එහෙම තමුන්වංශල ඒ වගේ නීතිපතිලා දාගෙන එහෙම මර්ධනය ව්‍යාප්ත කරද්දිත් දැන් ගිහන් පිළපිටිය විනිසුරුතුමාව අත්අඩංගුවට ගැනීමෙන් වහම නොකර ඉන්නේ කියන නියෝගය ජනාධිපතිතුමා දුන්නා. ඒක වෙන්න ඉඩ හැරියා නම් ඒක මේ රටේ අධිකරණ ශිෂ්‍යයේ බරපතල වියවුලක්. රංජන රාමනායකලා ඒ අධිකරණයේ තුට්ටු දෙකට වට්ටපු එක ඇත්ත. ඒක බේර ගන්න ඕනේ බොහොම පරිස්සමෙන්. ඒ වගකීම රජයක් හැටියට අපිට තියෙනවා. නමුත් තමුන්වංශලයක නෙමෙයි කලේ විනිශ්චකාරතුමන්ට බලපෑම් කරලා මේ රටේ අධිකරණ පද්ධතිය විනාශ කළා. මේ ගිහන් පිළපිටියේ මැතිතුමාට නොයෙකුත් බලපෑම් කරලා තියෙනවා ගරු රංජන රාමනායක මැතිතුමා. එතකොට මේ පිළිබඳව එතුමා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අද පැමිණිලි කාර්යාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග වෙනවා. එතකොට මේ වගේ නියෝගයක් මෙවැනි විනිශ්චයකාරවරයෙකුට එනකොට අනිත් විනිශ්චයකාරවරුන්ගේ හෘද ස්පන්දනය වැඩ කරන්නේ කොහොමද කියලා මේ නියෝග දෙන උදවිය කල්පනා කරන්න ඕනේ නැද්ද කියලා එතන ප්‍රශ්නයක් මතුවෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් ලබන සෙනසුරාදා අවසන් තීරණයකට එළඹෙනු ඇති බවට තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ හේතුවෙන් මහමැතිවරණයේදී පක්ෂ කිහිපයක් වෙනම තරග කිරීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වී ඇති බවද දෙමළ ප්‍රගතිශීලී සංවිධානය පවසනවා. සංජාතික පක්ෂයේ ඇතුළේ තියෙන අර්බුදය නිසා ඉදිරි මැතිවරණයේදී අපි කොහොමද තරඟ කරන්නේ, කොහොමද ඉදිරි මැතිවරණ කටයුතු කරන්න ඕනේ කියලා අපිට තාම හරියට පැහැදිලි නැහැ. කවුද නායකයා, කවුද මේක ඉස්සරහට ගෙනියන්නේ කවුද කියලා හරියට පැහැදිලි නැති නිසා දෙමළ ප්‍රගතිශීලී සංධානය වෙනම තරඟ කරන්න ඕනේ කියලා අදහසක් කියවලා තිනවා. ඒක තීරණයක් නෙවෙයි, අදහසක් කියවලා තිනවා. ඒ පක්ෂය ඇතුළත් ඒ වගේම අනිකුත් පක්ෂය ඇතුළත් මේ ප්‍රශ්න තියෙනවා. ඒක ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. ලබන සුමානේ අපි ස්ථිර වචනයක් කියනවා මොනවාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මම හිතන්නේ අපි ඔක්කොම සන්ධානයක් එදා හදනවායි කියලා ඒ පක්ෂ නායකයෝ සියලු දෙනාම තීන්දුව කරානේ. ඒක මම හිතන්නේ ඉදිරියට යනවා සියලු දෙනාම සන්ධානකින් තමයි තරම් කරන්නේ. ගිය සිකුරාදා සියලු දෙනාම එකඟත්වයකට ආව පක්ෂ නායකයෝ ඔක්කොම සන්ධානයකින් තරම් කරනවායි කියන එක. දැනට නිල වශයෙන් තියෙන්නේ ඒක තමයි. කොහොම අපි ජනාධිපතිවරණයේදී සන්ධානයකින් එකට වැඩ කරපු හින්දා මේ මහමැතිවරණයේදී අපි සියලු දෙනාටම අවශ්‍ය කොමාරි 113 ලබා ගැනීම ඒ උත්සාහයට නම් සියලු දෙනාම එකට ඉන්න ඕනේ. මේ වෙලාවේ මේ ආණ්ඩුවේන මර්ධන ක්‍රියාවලියට මොහොන
දෙන්න සඳහා අපිට පුළුල් සන්ධානයක් අවශ්‍යතාවය තියෙනවා. එක්සත් ජාතික පක්ෂෙත් එක්ක තමයි සන්ධානය හැදෙන්නේ. එක්සත් ජාතික පක්ෂනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපි ඔක්කොම එතුමා තමයි සන්ධානයේ නායකය. අපි ඔක්කොම එක එක සන්ධානය කියන්නේ. පක්ෂ නායකත්ව අනුද සම්බන්ධයෙන් ඔබතුමා ගත්තා මොකක්ද? මේ දවස්වල අද ඊයේ ඔක්කොම සාකච්ඡාවල් යනවා. සෙනසුරාදා වෙනකොට අවසන් තීන්දුවකට